yang dua nih, tadi dia kan kira lagi. Ah, produk dan kalau mau kan, kalau mau deh, produk kalau baru deh, apa dah endo yang ada endo, endo. Basement එකට එනකොට මේකේ ඒගොල්ලන්ටම
තියෙනවා දෙයක් නේද පොඩි හිටියද වැඩි හිටිය කියන දෙන්නාටම කියන්නේ කළ යුතු දෙයක් තියෙනවා ඒක නෝවා දැන් ඔය කියන නේද මොකද වෙන්නේ වෙන ප්‍රශ්න මං කියන්න ඕනේ මගේ අරුත දන්නවා හරිද හරි මේක මේ කරන් ගහා ගන්න ක්‍රමේ තමයි දැන් ඔය කිව්වේ හරිද එතකොට මම ගත්තම මගේ ළඟ ඉන්නවා නම් පොඩි හිටියෙක් ආරයිට වයිසින් බාලා එනවා මම වැඩි හිටිය හරිද මම දැනගන්න ඕනේ යාට ආදර්ශවත් වෙන දෙයක් එහෙම වුණොත් එහෙම ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද එතකොට එයාගේ ඔළුවේ ලස්සන රූපයක් තමයි මේ වැඩි හිටියගෙන යද්දී මේකේ දුකම ස්ටෝරි එක මම කියනවා නම් හරිද දැන් අර විදියට ගිහිල්ලා වයසට ගිහිල්ලා තමුන්ට බැරි වෙනකොට කවුරුවත් බලන්නේ කරන්නේ නැත්තම් තමුන්ගේ හැවෙන්නේ නැහැ කන බේන්නේ නැහැ හරිද එතකොට කවුරුවත් පාර හරහා පයින් යනවා කියනකොට पराकुण හරිද මේ දේ පටන් ගන්න එක තමයි කල යුතුම දේ. එහෙම වුත් එහෙම අතනම කියනනම් රටේ තියෙන ඔය මහලු නිවාස ඔය වැඩිහිටි නිවාස එමත් ඕනේ වෙන්නේ නැහැ. හරිද? අර දැන් තියෙන ලෝකෙත් එක්කලා වර්ණෙත් එක්කලා ඇස් අඳ වෙලා තියෙන්නේ වයස යනකොට කැතයි. හරිද? කවුරු ගණන් ගන්නෙත් නැහැ. ඒත් අර තමුන් දන්නේ නැහැ තමුන්ටත් කැරකිලා ඔය ඔය දවසක් එනවා කියන එක හිතන්නේ නැහැනේ. හරිද? ඉතින් ඔය ඔය දවස එනවා කියන එක හිතන්නේ නැහැ. ඒ එහෙම හිතන්නේ නැතුව අර විදිහට ක්‍රියා කරනවා. නේද? අපි ඔක්කොම වැඩි හිටි ගෙවල් වල වැඩි ඉන්න වාස වලට ගිහින් අතාරින්න හරි එහෙම නැත්නම් ගෙවල් වලින් එළවලා දාන්න හරි එයාලගෙන් ගන්න තියෙන දේවල් අරගෙන ඔය ඔය විදිහට පෙළවෙනවා. හරිද? ඉතින් මේක එක තමයි කියන්නේ මුලින්ම මේ ගෙදරින් පටන් ගන්න ඕනේ. ගෙදරින් පටන් ගන්න පස්සේ ඔක්කොම ටික ලෑගෙන යාගෙන යන්න පුළුවන්. සමාජයෙන් වෙන ගැටුම් ආරමේ තියෙනවා නම් ඒවත් ඔක්කොම අපිට ලෑ ගන්නත් පුළුවන්. අර විදියට තමුන්ගේ හිතට ඒද ඒ අපි ඒ විදියට කරගෙන ගියොත් මගේ මගේ දරුවට වෙන්න මගේ දෙමව්පියන්ට මම වැරදි දෙයක් කරනවා නම් එයාගේ ඔළුවට යන්නේ මොකක්ද කියන්නේ එයාට එක දෙකල කුවේදී මාව ගණන් ගන්නේද මං කොහොමවත් වැරදි කියද මාවත් එළියනේ මං ගණන් ගන්නෙත් නැහැ පොඩේ ඉන්න හරි ඉතින් මේ අන්නේක ආගේක උතන එන කතාව හරිද ඉතින් මේක අපි ස්කූල් වල ගියලා වැඩි දෙන්න අපි කරගන්න කියන එක අපි ඉගෙන ගත්තා ඉතින් මේක අපි කොහොමද කරගෙන යන්න ඕනේ කියන එක දැන් මගේ යාළුවන්ට දැන් පැහැදිලි වෙනවා ඇති වැලීරියා කියන එක අපි අඳුර ගන්න ඕනේ විදිය දැන් මම ඕම් කිව්වා දැන් තමයි අතරම මට ටික ටික තේරෙන්නේ අතරම ඒ මොනවද තේරුන්නේ නැහැ කලින් අතරම කරපු දේවල් කියපු දේවල් දා වෙච්ච දේවල් වලට අතරම ඉතින් අපිත් ඉතින් වගේ කියන්න ඕනේ තමයි කරන්න ඕනේ ඉතින් අවුරුදු 20 ළමෙක් ගත්තම පාලක ළමකේ 20 ළමෙක් ගත්තොත් මේ 20 එක්කෙනා වැඩි හිටිය. යාට දැනට තේරෙන්න ඕනේ. එතකොට එයාගේ බේස්මන්ට් එක යාළ පොඩි ගාර්දනම් මේක පරිසරම දාලා දෙන්න දෙමව්පියෝ සහ වැඩි හිටිය ඉතුරු ටික අපි එයාලා දැනගන්න ඕනේ. හරිද? පොඩි හිටියෙක් ගාවට තියා පාලක එක්කෙනා ගාවට 12 එක්කෙනෙක් ගියොත් එයා තමයි ඊළඟට 15 එක්කෙනා වැඩි. අන්න එතකොට යාට අර අර විදියට මේ මේ අන විදිය මේ පිළිවෙල කියලා කියලා කරලා දෙන්න ඕනේ. එතකොට එහෙම වෙච්චාම එයා ටික 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 සමාජගත වෙනකොට ටික ටික ලොකු වෙලා මේ කිතුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද හේතුව එයා දන්නවනේ හරිද එයාට ඕන කරන එතකොට සමාජ ජනමදහ සේෆ්ටි අර උගක්කම සහ බුද්ධිමත්කම කියන දෙකම එයා ළඟ තියෙනවා ඒක පොඩි හරිද එතකොට එයා දිහා බලලා තව පොඩි ඉරියෙක් කෙනෙක් ගන්න අපිට බය වෙන්න දෙයක් නැහැ හරිද අපිට බය වෙන්න දෙයක් නැහැ එතකොට එයා හොදට ඉන්නවා අරයත් ඒකම හොදට එයා අනුගමනය කරලා හොද දේවල් ඉගෙන ගන්නවා හරිද එතකොට වැඩි හිටිය තව වැඩි හිටිය වෙනවා එයාගේ එයා තව ඩියක් හොදට ඉන්න තැන්පත් හරිද එතකොට එයා එයා දිහා බලලා හැදෙන කට්ටිය තවඩියක් පොදේ. දැන් ඔහොමම ටික ටික සමාජෙ මුදුනහන පස්සේ ඔහුගේ අර චක්‍රය අනිත් පැත්ත. හරිද? ඒ කියන්නේ පොඩි හිටි අරයිට් වැඩි හිටියන්ගෙන් මම පොඩි ළමයින්ට වෙන ඔය අපචාර. හරිද? මට ඔන්න ඕකයි. මගේ විෂන් එක මගේ ආජක්ට් එක කියන්නේ මගේ ඔන්න ඕක තමයි මම නැති කරගන්නේ. හරිද? ඒ කියන්නේ ඔය වැරදි දේ. හරිද? වැඩි හිටියන්ගෙන් පොඩි ළමයින්ට වෙන වැරදි දේ. මට නවත්ත ගන්න තමයි ඕනේ. ඒකයි මම ඔය කතාව මම කියනවා කියලා කිව්වේ. හරිද? අහගෙන හොඳට අහගන්න. හරිද? එතකොට එයාලා මේ විදියට ලස්සනට එයාගේ ළමා කාලය සහ තරුණ කාලය එතකොට වැඩිහිටි විය. ඒ කියන්නේ අවස්ථා තුනම ලස්සනට පසු කරලා ආපු වර්ණතුරු පුජ්‍යලේ කවදාවත් මේ පොඩි දරුවෙකුට අතවරයක් කරන්න සහ දූෂණය කරන්න හිතන්නේ නැහැ. හරිද? එතකොට මේ වෙන මේ දේ සමාජයෙන් අපි අයින් කරගන්න. බලන්න මේක තමයි මම මේක මම පිළිගන්නේ කවුරුද
ගෞරව චේකදා මේ දෙගොල්ලන්ගේ තියෙන අන්තරෙන්න සම්බන්ධතාවය මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේ ජීවිතේ ඇත්තටම ගොඩක් වටිනවා. හරිද? එතකොට ඒ වැඩිදී හැමතිස්සෙම ආදර්ශමත් ඉන්නාට මගේ ඒ කියන්නේ දරුවෝ ටික පල්ලි හැප්පෙන. ඒක ඇත්තටම මොනවක්ම දන්නේ නැහැ. හරිද? එතකොට එයාලට නිකම්ම ස්වභාවිකවම ආරක්ෂාවක් ලැබෙනවා. හරිද? එතකොට පාරක තොටකදී හරි දරුවෝට ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට වැඩිදී ඉන්නවනම් එයාට මොකද උපකාරයක්? හරිද යාට අනිවාර්යයෙන්ම මේ ආදර්ශමත් වෙන විදිහට ජීවිතාව ගෙනියන්න ඕනේ හැසිරෙන්න ඕනේ වචන නිසා කියාවෙන් මේක මම දැන් ආයෙ පාරක් කිව්වා ඒ වගේම තමයි එතකොට තමයි අර නිකම්ම සෑවන් හැදිලා එන්නේ හරිද ඒ මොහොතේම අපිට ළමා අපයෝජනය හරිද ළමා අතර ඒවත් ඔක්කොම අතර වෙනවා වැඩි හිටියන්ටත් ඇත්තටම හොඳයි පොඩි හිටියව උදව් කරනවා හොඳට උදව් කරනවා බස් එක නැගිට දැක්කත් හරි වැඩි හිටියනම් බල්ලා සීට් එකේ කුත්තේ මුරුවට නිදාගෙන වගේ ඉන්නවා නේද හරිද මේ හැම දෙයක්ම ලැබෙයි මහා ලොකු ප්‍රතිලාභ ගොඩාක් අපි හැමෝටම සහ අපේ මිත්‍රවරුන්ට සහ මේ ඔළුවර ලොකු සැනසීමක් ලොකු සැහැල්ලුවක් දැන් මෙන්න මේක හදාගත්තොත් හරිද මම කියන්නේ නෑ ජීවිතේ විනෝද නොවි ඉන්න කියලා වැඩි හිටියෙක් වෙච්චහම සමුදේ විනෝද වෙන්න ඕන ක්‍රම තියෙනවා හරිද ඉස්සර එහෙමයි හරිද යාලා අපි දැන්නත් අපේ වැඩි හිටියෙක් ගිහලා ඉතින් විනෝද වෙලා එනවා ගෙදරාවත් අපිට හොයන්නත් බෑ එහෙම හරි ලස්සනට එයාලා මේ දේවල් කරගත්තා දැන් එහෙම නැහැ පාරයි තොටයි ගෙදරයි ගමේ හැම දරම දැන් මේක විනෝදයෙන් අරගෙන මේක කරලා කරලා අන්තිම මොහොතේදී ඉතින් වැඩි දෙයක් කියන එක බිද්දුරම දැනටම වැටලා තියෙන්නේ ඔන්න ඔබ තමයි හේතුව හරි ඉතින් හරි දැනගත්තා එහෙම නෙමෙයි සමාජයේ බොහොම හොඳට වැළගත් විදියට ඉන්න ඉන්නවා මම නෑ කියන්නේ නෑ එයාලා හරිද මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වෙන නිසා දැන් ඔක්කොම එහෙම තලයට දාන්න බෑ පොරක් පොදා ඉන්නවා එහෙම නොහිටියනම් අද මම වුණත් මේ මීට වැඩිය පල්ලේ යනකට යන්න තිබ්බා හරිද මට හරි මේ කියන්නේ මගේ වයසත් එක්කලා මට මෙහෙම හරි අතපය අතරතර පරිසම් කරගෙන ජීවිත පරිසම් කරගෙන ඉන්න මොනේ එතන වැඩි හිටියෙන් ඉඳන් මම ඒකට ගරු කරනවා ඉතින් මේ එයාලත් ඉන්නවා වැඩි කරන අයත් ඉන්නවා හරිද තමු අකමැති නම් තමු වයසට ගිහිල්ලා ඒ තැනටපත් වෙන්න මහලු මඩමකට වැඩිහිටි නිවාසයකට යන්න අකමැති නම් හරිද වයසට යනකොට කවුරුවත් ළඟට ඇවිල්ලා කෑවද ගිරුවද බක්ටියක් කමුද කියලා මේ කවුරුවත් ආහන්නත් ළඟට කවුරුත් ඉන්නේ නැත්නම් ඒක නිකන් හිතර දුකයි වගේ නම් මේ දේවල් වලින් අයින් කරගන්න මේ දේවල් කරන්න එපා ඒවට දෙන්න හරිද මුචරම වයින් ඉන්න ප්‍රශ්නයක් කරුවෙත් නෑ මට ඔයා කතා කරා මම කොහොමද කියන්නේ කියලා හරිද ඉතින් මේ බොහොම ස්තුතියි මේ මල්ලී කෝවායි අපිට මේ බලලා ඉතින් අපිට අපේ වරණ කට්ටිය පොඩ්ඩක් බලන්න එහෙම පොඩ්ඩක් තනවා සබ්ස්ක්‍රයිබ් කරලා දාරයන්ද දැන් යාළුවෝ වගේ කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යෙන් යනවා එනවා හම්බ වෙන්න අපි ඊළඟ එකෙන් කතා කරනවා මේ හා බෑ සැබැදී මොකද්ද මොකද්ද හරි ලස්සන රූපේ හරිද ලස්සන රූපේ කරුණු හතරක් එක්කලා පැහැදිලි කරනවා දැන් කියන්නේ නෑ ලස්සන රූපේ කියන කවුරුත් ලස්සන දෙන්න කැමති හරිද මේව ලස්සන වෙන්න ලස්සන රූපයක් දාගන්න කිසිම සතයක්වත් යම්මැටිව කරගන්න පුළුවන් විදිහට මේ අපි ඊළඟෙන් කතා කරනවා කිසිම දෙයක් ආලෙම නැහැ කිසිම දෙයක් නැහැ
ඒ වගේම තමයි දැනට ලැබිලා තියෙන රූප සම්පත්තිය රැක ගන්න ඕන කට්ටියට ඒක බොහොම පහසුවෙන් සරලව රැක ගන්න කියලා දෙනවා. මේ විදිහට අපි තමයි මේ මටත් මෙහෙම ඉත සාමාන්‍ය මනුස්ස කොහොම ගත්තම බලන්නේ මනුස්සයෙක්ගේ සාමාන්‍ය රූපයක් ලබන්න හේතුව මේ මෙහෙම හරි මොකක් කතාවයි වගේම හරි කතා හරි කොහොමද හරි මෙහෙම හරි රූපයක් ලබන්න හේතුව මොකද්ද කියන එක කියලා දෙනවා. ඒ හේතුව කියලා දෙනවත් එක්කලම ඔයාලට තේරෙයි මේ ලස්සරට වෙන්න ඕනේ කොහොමද කියන එක. හරියනම් අපි ඒකෙන් හම්බ වෙමු. ආයෙත් කියනවා අපි බල්ලා මේ බල්ලා channel එකට බල්ලා කියන්නේ මයි මකට දීන් දිකට කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ මම කිසිම එක පොඩ බල්ලා අනිවාර්යෙන් subscribe එකක් දාලා යන්න. එහෙනම් අපි යනවා. හරිනේ මල්ලේ ඔයාගේ බන්දේ යනවා කරන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි අයිය මේ ඔයාගේ නිදියට අත තමයි මේ මගේ ගොඩක් වැරදි වෙලා තියෙන සමාජයට මේක අපි ඉන්නවනම් කෙනෙක් ළඟ කෙනෙක් ඉන්නවනම් අපි යා නෑ කවුද යා පොඩිද කෙනෙක්ද කියලා අපි බලලා ඉවරලා අපි හැතුරෙන් ඉන්නවා නම් ඇත්තටම මේ අපි සමාජ මේ තරම් දුරට නරක් වෙන්නේ නෑ. ඉතින් අපිට මේක පොඩි කට්ටිය අපි කරලා වැඩකුත් නෑ ලොකුකට වෙන මොකක් කියලා අරුවුත් නෑ. අපි විසින්ම හැදලා ආවොත් ඉතින් මේක විහා ගන්න පුළුවන්. ඉතින් හොඳ දෙයක් මේ ඉතින් පෑදලි කරා මට තාම හරියට ඒක ඔළුවට ගියෙත් නෑ. මම මේ බලන්න අපි යාළුවෝ ටිකට සුබ දවසක් කරන්න. හරි හම්බෙමු අපි ඊළඟට. ඒකයි. ආයුබෝවන්.